ජාතික ආරක්ෂක මණ්ඩලයට කැඳවන්න ඕනද නැද්ද ඒක නීති අනුකූල එකක් නෙමෙයි මේ අපේ තේරුම් කාරක සභාව ගිහින් කිව්වා මගේ යුතුයකමක් තිබුණා කියන පාර්ලිමේන්තුවේ මගේ යුතුයකමක් නැහැ ඒක වැරදි මම ප්‍රතික්ෂේප කළා මට ඊට වඩා මේවා කරන්න තිබුණේ නැහැ මේ කියපු മന്ത്രിවරු ඉන්නවා මොකද්ද කියලා මට කියන්න ඕනද කිසිම නීතියක් නැහැ ඒක ජනාධිපතිතුමා වක් කියන්න ඕනේ සමහරට අගමැතිවරු කැඳෙව්වෙත් බණ්ඩාරනායක මැතිණිය කැඳෙව්වේ නැහැ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියව දන්නෝ ඒකේ අන්න එහෙම ඒකේ වගකීම මට නැහැ ඒත් මම කනගාටු වෙන්නේ ඊට වඩා මේ කොමිෂන් වාර්තාව දිහා බැලුවාම මම පස්සේ ගිහින් මේ දුන්නේ කියවපු දුන්න සාක්ෂි කියෙව්වා මට නම් එහෙම එකක් මතකුනේ නැහැ ජාතික ආරක්ෂක සභාව පීන්නකොට ওই නිලධාරීන් ඔක්කොම කිව්ව විදියට කරා නම් අද කිසිම බෝම්බයක් පිපිරෙන්නේ නැහැ ඒකේ තිබුණා කාරණා මම මෙතන කියන්න යන්නේ නැහැ මට පස්සේ කියන්න පුළුවන් ඒ කාරණා දිහා බැලුවාම අනික මේක මේ නීතිපති දෙපාර්තමේන්තුවේ ගියේ පුද්ගලයන්ට ඕනේ වුණේ එක එක කරුණු අරගන්න. ඒගොල්ලෝ හරියට වැඩේ කරා නම් මේ හරියට සත්‍ය එළියට එනවා. දැන් මට උනේ මං ගියාම මට අන්තිමට කොමිසමයි ඒගොල්ලෝ දොස් කිව්වා. අර මුස්ලිම් කාන්තාවන් අඳින හිජාබය ඉවත් කරන එකට මම විරුද්ධ වුණා කියලා. මං හිතන්නේ මෙතුමට මතකයි, එතුමට මතකයි. මම කිව්වා හිජාබයට මං විරුද්ධ වුණා. ඉංගලන්තේවත් කොහෙවත් ඒක සිදු වෙන්නේ මේගොල්ලෝ දන්න කිසිම ආරක්ෂා මේ කරන්න කරේ ප්‍රංශේ විතරයි දැන් ප්‍රංශේ බෙලි කපනවා ඉතින් මුස්ලිම් කාන්තාවන්ට අඳින්න තියෙන එක අන්තිමට මුස්ලිම් කාන්තාව නෙමෙයිනේ බෝම්බ ගැහුවේ ඉතින් මම හිතන්නේ ඒක හොයලා බලන්න මේ නීතිපති දෙපාර්තමේන්තුවේ කොමිසම මං බැලුවේ ඒක ඕනනම් ජෙනුව වලට වාර්තා කරන්න ඉතින් මං ඊට වඩා කියන්න යන්නේ මේක ඇත්ත తත්වය මොකද්ද කියලා දැන් එකක් කියන්න ඕනේ මං එදා බාරගත්තද්දී එදා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනිරත්නයට තමයි පළවෙනි කාරණා ටික හොයාගත්තේ. ඉතින් දැන් මේක බෙලි කැපීම අනුව එතුමට මේ නඩු දාන එක හරි නැහැ. ඒත් මෙතන එකක් කරන්න පුළුවන් ආණ්ඩුවට. මම හිතන්නේ හැම විදේශ අංශයකින්ම වාර්තා තුන ඉන්දියාවෙන් තියෙනවා, ඉංගලන්තෙන් තියෙනවා, චීනෙන් තියෙනවා, ඇමරිකාවෙන් තියෙනවා. නම් කරොත් හැම පකිස්තානෙන් ඇවිල්ලා හැම එකේම. ඒක බලන්න මොකද්ද එතන තියෙන්නේ කියලා ඒක ඔබතුමා අරගෙන බල්ලා අපිට මේ සභාවට කියන්න මම දන්නවා මොකද්ද කිව්වේ කියලා කොහමද ඒක ඔබතුමාලා තීන්දුව කරන්නේ ඒක වළංගුද නැද්ද කියලා ඊළඟට තියෙන්නේ රඹුක්කන සිද්ධිය දැන් රඹුක්කන සිද්ධිය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් තුමා ගිහින් තියෙනවා මොකක්ද වමනා මේක තාම කවුද වෙඩි තියන්න කිව්වේ කියලා කිව්වේ නැහැනේ ඕක ගිහින් ඒ B report එක A report එක කරා ඊට පස්සේ B report එක දාලා නම කපලා දැම්මා ඉතින් තාමත් අහනවා අපි දන්නවා මෙතන සාමාන්‍ය සම්ප්‍රදාය වෙඩි තියන්න කියන්නේ ජේෂ්ඨම පොලිස් නිලධාරියා. එතකොට B report එකේ එතුමගේ නම දානවා. එතුමා හේතු කියන්න ඕනේ. මේ හේතු උඩ කියලා. ඒත් මේකක් කරන්නේ නැහැ. ඉතින් කවුද මේක දුන්නේ? කනිෂ්ඨ නිලධාරියෙක් කරාද? ඔක්කොම විනය කඩලා. නැත්තම් පිටින් දුන්නද? ඉතින් හැමෝටම පළමුවෙන්ම කවුද දුන්නේ කියලා ඔක ඉවර කරන්නකො පොලිසිය. උසාවිය ඔක තව ඇදගෙන යන්න වැඩක් නැහැනේ. දැන් විශාල ප්‍රශ්න තියෙනවා කවුද ඒ නියෝගය දුන්නේ කියලා. අනික ඔය ලක්ෂාන් එහෙම ඔතෙන්ට ගියේ වෙන එකක් නිසා නෙමෙයි අය මතක තියාගන්න. එතුමා එතෙන්ට ගියේ ඉන්ධන ටිකක් ලබා ගන්න. මැරුණේ ඉන්ධන ලබා ගන්න ගිහින්. ඔබතුමා මේ ටිකක් ඉන්න. මේ ටිකක් කොහොම කතා කරාම රට ගියාම ඔබතුමාලට හොඳ නැහැ. ඒක මතක තියාගන්න. මේ පැත්තේ වාගේ ওই පැත්තට කියන්න ඕනේ. කොහොමද හරියට කතා කරන්නේ කියලා එතුමා ගියේ ඉන්ධන ලබා ගන්න. ඉතින් එතුමාට ඕන වෙලා තියෙන්නේ එතුමාට ඕන වුණේ ඉන්ධන. වටේ හිටපු ඔක්කොම ඕනේ ඉන්ධන. ඉතින් අපි මෙතන කතා කරන්නේ ඉන්ධන ගැනයි, කෑම ගැනයි, බෙහෙත් ගැනයි.